ಅಷ್ಟೇ ಮಾಹಿತಿ ವಿಷಯವಸ್ತೆ ಮೇ ಸೂದಾರಣೆ ಇದೆ ಮುಳಿ ಮಾಪಿಯಾದ ಸಾಲಿವಿ ಮಕರ ಒಂದ ಸಾಲಿವಿ ದೇವಿ ಮಕರಗು ವಾಕ್ಯ ಪಹ ಮಮ ಕಿಯಾಂಡ ಯಾನ್ನೆ ಏಕೆ ಅದು ಪುತಾರ ಬಲಾಗಂದ ಲೇಫ್ ವಾಕ್ಯ ನೆವತ ಕಿಯವಂದ ಹರಿದ ಕಿಯವ ಬಲಮು ಅಪಿ ಕುಂಬಲಾ ಮ್ಯಾತಿ ಗುಲಿಯಕ್ ಗೆನಾವಾ ಹರಿದ ಗೆನಾವಾ ದೇವಿನಿ ವಾಕ್ಯ ಬಲನ ಹರಿದ ಕೇಳ ಮಟ ಪೊಡಿ ಪಿಗಾನ ತಿಬೇ ಸರಿ ತೊಗೇನಿ ವಾಕ್ಯ ಗೋವಿಯ ಕುಂಬುರಟ ಯಾನವಾ ಹತ್ತರವನಿ ವಾಕ್ಯ ಮಾಮ ಉದೇನ್ ಮ ಮೋಹನ ಸೋದನವಾ ಅಂತಿಮ ವಾಕ್ಯ ಉಲುವಾಸ ಲಾಗ ಇನ್ನವಾ ಒಯಾಗರ ದೆನ್ ತೇಗನವಾ ನೇದ ಅಪಿ ಕಥಾಂತರ ಕಿಯನವಾ ದೇವಾಸ್ ಕಿಯನವಾ ಸಿಂಧು ಕಿಯನವಾ ಮೇ ವಚನ ನವತ ಟೀಚರ್ ಅಸಾಲ್ ಮೆದಿ ಪುಲುವಾಂದ ಕೇಳ ಬಲನವಾ ಪುತಾಲ ಹೊಂದಟ ಮೇವ ಕೇವಲ ತಿಯನವಾದ ಅಕುರು ಮತಕ ತಿಯಾಗಿಂದ್ರ ತಿಯನವಾದ ಮೇ ವಶನ ಬರಂಟ ಎನ್ನೋಣ ಅವ ಬೋಧೆಯಿಂದ ಮೇ ವಡೆ ಕರ್ಲ ತಿಯನ್ನೆ ಮೇನೆ ಮೇಟಿಕ ಬರಣ ತಮಾಯಿ ಅಪಿ ಅಸಾಧ್ಯವೇಮಿದ ಮೇ ವಶನ ನೆವತ ನೆವತ ಪಾವಿಚ್ಚಿ ಕರನ್ನೆ ಎದರ ಪುತಾಲ ನಿಕಮ್ಮ ಕೇವಲ ಬೆ ಪೋತ್ ಕೇವನ ಕೊಟ್ಟ ಓಣವದೆಯ ಕೇವನ ನಿಕಮ್ಮ ಕೇವಲ ಬೆ ಏ ವಚನದ ಎಂದೋ ನಾಕುರುಟಿಕ ಮೂಲವಾದ ಆ ಕೊತ್ತನದ ವಿನಾಸ ಎನ್ನೆ ಮೇವಾಗೆ ವಿನಾಸ್ತನ ಕಂಬೋ ನಾವ ಹೊಂದ ಅವಧಾನ ಬಲಾಂಡ ಹುಡುಕರಾಡ ತಮ್ಮ ಮೇ ವಿಧಿಯ ಟೀಚರ್ ತೋರಗಾನೆ ಕರಪು ಕೊಡಸ್ತಿನಲ್ಲಿಂಬ ವಚನ ನಂಗ ಅದ ಕುಂಬಳ ಉಲುವಾಸ ಮೇನೆ ಮೇಕಿನ ವಚನ ಕುಹೆನ್ ತೋರಗತ್ತೆ ಒಯಲ ಕಲಿಂದವಸ ಕರ ಲಮ್ಯಾಸ ಕುಂಬಳಾಗೆ ದಿವಸ ನೇದ ಆ ಏ ದಿವಸ ಅಪಟ ಹಬ್ಬವು ನಾಮೇ ಕೊಟಾಸ್ಟಿಕ ಹೋದ ಎಮನಾ ಮೆನ್ನ ಮೇ ವಚನ ಟಿಕ ಹಾರಿಯ ಟಿಕ ತು ಕರಲ್ಲ ವಾಕ್ಯ ನಿವರದಿ ಬಂದಿ ಹೋದ ಕೇಳ ಅಪಿ ಬರಂಡೆ ಅನ್ನೆ ದೆನ್ ಒನ ಮಮ ಲಿಯರ ಪೆನ್ನ ನಾವು ಪುತಾರ ಕಿಯಪ ವಾಕ್ಯ ಟಿಕ ದೆನ್ ಪುತಾರ ಬರಂಡೋಣ ಟೀಚರ್ ಕಿವ್ವ ವಿಧಿರಮ ಲಿಯರ ತಿಯನವಾದ ಕೇಳ ಎಮನತ್ತ ವರದಿ ನಾವು ವರದಿ ಲಾ ಹುನದಾಲ ನಿವರದಿ ಸಕಸ್ ಕರಗಂದ ಓನ ಕುಂಬಲಾ ಮೆಟ್ ಗುಲಿಯ ಗೆನಾವಾ ಬಲಂಬ ಕು ಕು ಮುಖದ ದಾನೋಡೆ ಕೆಟಿ ವಕ್ ಪಾಫಿಲ್ಲ ಪಾನೋಡೆ ಬಾಗ್ಯ ಕು ಬ ಬ ತೋಲ್ದಕ ನೆಮಲವಾನೆ ಆಹಿನ ಸಂಜಕ ಬಯಾನೆ ಹಾಗೆ ಕು
ශබ්ද කරලා බලන්න පුතාලා. බ එහෙනම් සංඥා බ ඔටෝලෙන් භාගයක් ගිහලා පොතට බලන්න. ලා ල පහ රෝලෙන් භාගයක් වෙලා පහ රෝලට ආ කියන්න ඕන ඇලපිල්ල උඩින් වදින්නේ නැහැ පහලෙන් මුලේ ගෑවෙනවා. උබලා මැටි ඕන වෙන වචනයක් නිසා එමිලක් පාත්‍රය තියලා අපි දාන්න ඕනේ. මැ මයන්න දෙන ඕඩෝලෙන් භාගයක් ඇ ශබ්දෙට දානවා නම් කෙටියද කියලා. ටි තයන්නද කෙටි ස්පිල්. එහෙනම් තයන්න චුට්ට පහලින් අපි අර ගන්න ඕනේ නැත්තම් කෙටි ස්පිල් දාන්න ඕඩෝලේ ගෑවෙන කම යන්න. එහෙම බෑ චුට්ට පහලින් අරන් කෙටි ස්පිල්ලත් එක්ක තමයි රෝලේ භාගය සම්පූර්ණ කරන්නේ. මැටි ගොලියක් අපේ රෝල ඉන්න මාදි වුණාම අපි ළඟ රෝල දෙයද රෝල දෙකක් කරලා තමයි යන්නේ නේද පුතේ. උ කියද්දි ඔන්න ගයනන රෝල පිරෙන්න අපි දානවා කෙටි වක් පාපිල්ල ආයම පහ රෝලෙන් භාගයක් ලී. ඔන්න අපි ගොලිය කියද්දි ලයන මොර්දජ වෙනවා කියලා කලින් දවස් ඉගෙන ගත්ත. ඒ නිසා අපි මොර්දජ ලයන වලින් පහ රෝලෙන් භාගයක රෝලට සම්බන්ධ වෙන්න උඩින් කෙටි ස්පිලනවා ඒ ශබ්දෙට. එතකොට ඔන්න රෝලෙන් භාගයක් යනවා. ලියා යන්න රෝලෙන් චුට්ටක් පහළලා පටන් අරගෙන උඩින් වල ගෑවෙන්නේ තොප්පිය විතරයි. ක් හයන්න ඒ පාර හල් වෙලා නේද. ආ හල් කරන්නේ අපි කයන් රෝල කරන්න රෝලෙන් තුනෙන් එකක් පහළ නම් ඔඩ් රෝලෙන් භාගයක් ගිහලා කොඩිය දානවා. ගෙනාවා ගේ ඒ ශබ්දය දෙනවන්න කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි ගෑන් රෝල පිරෙන්න නා කියදි නයන්න රෝල පෙරෙන්ඩ ආවලට අපි දාන යන පින් රෝලෙන් තුනෙන් දෙක වා කියද තුන වයන් රෝලෙන් භාගයයි ඇල පින් රෝලෙන් තුනෙන් දෙකයි අවසාන ආතන පිටක් කියන්නත් ඕන. පිටක් කියලා අවසන් කරන්න තමයි ඔන්න වාක්‍ය සම්පූර්ණ වෙන්නේ. ඔන්න අපි එහෙනම් ගෙනා වා කියලම ලියලා තියෙනවා. හරි හොඳයි. එහෙනම් දැන් පුතාලත් අවසාන හිතක් කියලා තිබ්බේ නැත්තම් වාක්‍යයට ලකුණක් ලැබෙන්නේ නැහැ. හරි හොඳයි. එහෙනම් අපේ දෙවෙනි වාක්‍යයට යනවා. එකක් හරි දෙවෙනි වාක්‍ය මට පොඩි පිඟානක් තිබේ. පිඟාන අපි අනුකරණ වලදී පොන්ච් පිඟානක් කියනවා කියලා කිව්වා නේද? හරි බලමු දැන් පිඟාන කියන වචනේ මතකද කියලා තමයි බලන්නේ ටීචර්. ම ඔඩ්රෝලෙන් භාගයයි ට ඔඩ්රෝලෙන් භාගයයි පොඩි ඔ ශබ්දෙල කොම්බෝ සහ ඇලපිල්ල පයන්නෝන පිරෙන්න ඩි ඊ ශබ්දය ඩයන්නට එන අපි ඔඩ්රෝලෙන් භාගයක් මෙයන්නේ නැහැ. කෙටිස් පිල්ලත් එක්ක තමයි භාග සම්පූර්ණ වෙන්නේ. පොඩි පිංගාන පි පයන්නද ඊ ශබ්දය එහෙනම් කෙටිස් පිල්ල අපි ංගා පි ං ශබ්දයක් කරනනේ පිගා නෙමෙයි පිංගා. පිගා පිංගා ං ශබ්දයක් එක්කනේ එන්නේ. එන සංඥා කියනකොට ශබ්ද හඳුන ගන්න ඕන. පිගානක් නෙමෙයි පිංගානක්. එන සංඥක ග රෝල පිරෙන්න ආ වලට අපි දානවා. ආ යන්නේ ගත්ත අර පිට රෝලෙන් තුනෙන් දෙකයි ඉත මදි වුණා ඔන ටීචර් පහලට ආවා. නා නයන් රෝල පිරෙන්න කියදි කයන් රෝල පෙරෙන්න හල්කිරේ මොන් රෝලෙන් භාගයයි පිඟානක් තිබේ. ති ඊ ශබ්දය කයන්නට එහෙනම් කයන් මේ නරුම පෙරෙන්න කෙටි ස්පිල්ල මොන් රෝලෙන් භාගයයි ඒ කියදි කොම්බෝයි හල්කිරේමයි. එහෙනම් හල්කිරේ මෙතන බයන දෙන්නේ රැහැනනේ. ආ ඒ නිසා ඔන්න රැහැනත් එක්ක තමයි ඔන් රෝලේ භාගය සම්පූර්ණ වෙන්නේ. චිත තියන්න රෝලෙ දෙමෙපද රෝලට චොට්ටක් ඔඩෙන් පේන්න අපි චිත තියලා අවසන් කරනවා. ඔන්න දෙවෙනි වාක්‍යයත් හරි හැමතැනේ. දැන් අපි දැන් බලමු තුන්වෙනි වාක්‍යය. ගෝවියා කුඹුරට යනවා. ගෝවියා ගෝ ඔ ශබ්දය කොම්බුව සහ ඇලපිල්ල දෙකම රෝලෙන් තුනෙන් දෙකයි ගයන් රෝල පෙරෙන්න ගෝ වි වයනට ඊ ශබ්දය එන අපි දානම කෙටිස් පිල්ල ඔඩුලෙන් භාගයයි යා යයන් රෝල පෙරෙන්න ආ ශබ්දය දැල්පෙන රෝල තුනෙන් දෙකයි
ගොවියා කුම්බුරේ ටේබල් අපි ශබ්ද කළා කූ කූ කියලා දැන් පුතාලා දානවා ඉස්සලා හිරුවා කුඹලා කියන්නේ මෙවනේ කයන දෙන්නේ මොකද්ද කෙටි වප්පා කියන පහළවලෙන් භාගයක් දැන් බලන්න බු කුබු නෙමේ කුම්බු කුම්බු නේද බු නෙමේ ම් බු ම් බු නේද එහෙනම් සංයක ව කුඹුරට කියන්න බෑ කුඹුරට එහෙනම් අන්නක් දානවා සංයක බයන්නට කෙටි කොන් පාපෙල්ල කුඹු රට ර මයන රෝලෙන් භාගය හැබැයි අද වෙලාට රෝලෙන් භාගය කියලා අපර පැත්ත හැරෙනවා කුඹුරට යනවා වචනයක් පොතේ ඇඩ් කරන්න ඕනේ වචන එකට එකතු කරලා ලියන්නේ නැහැ වචනේ වචනයට ඇඩ් කරනවා යන රෝල පෙරෙන්න නයන රෝල පෙරෙන්න වා වයන ලියලා රෝලෙන් භාගයක් රෝලෙන් තැන දෙක දානවා අපි ඇල පිල් දැන් පිල්ලන් වල නම් මෙහෙම පුළුවන් වෙන්න ඕන ළමයිට ආදේශය හැමදාම මාසාලි මේ කරනකොට කෙල්ල මේ නමක් කියලා කියන්නේ නේද හරි ඔන්න ඉතින් තුන්වෙනි වාක්‍යයත් හරි හතරවෙනි වාක්‍යය මම උදෙන්ම මුහුණ සෝදනවා මම ම ම මයනම දෙකක් නේද මම උදෙන්ම උ කියද්දි පාරෝලෙන් භාගයක් ගිහලා ඔන්න උනට සම්බන්ධ වෙන්න ඕන දෙ කියද්දි අපි දෙනවා ඒ ශබ්දේ නම දානවා කොම්බෝ රෝලෙන් තුනක් දෙකයි දාන පාරෝලෙන් භාගයයි උන් කියද්දි නයන හල් වෙනවා නයන රෝල පෙරෙන්න හල් කිරීම රෝලෙන් භාගයයි ම මයන රෝලෙන් භාගයයි උදෙන්ම මොහොන 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 බලමු අපි මු මයන රෝලෙන් භාගය කෙටි කොන් පාපිල්ල හු කියන්නේ හයන රෝල දිරෙන්න හයන්නත් දෙනවා අපි ඌ ශබ්දෙට කෙටි කොන් පාපිල්ල න නයන මොහොන කියන්නේ නයන මොකද්ද වෙන්නේ දරුවනේ මෝර්දජ වෙනවා මොහොන සෝදනවා ඌ ශබ්දේ සෝ වෙන කොම්බුව ඇලපෙල සහ හල් කිරීම ලියනවා ස අකුරට කොම්බුව ඇලපෙල රෝලෙන් තුනෙන් දෙකයි හල් කිරීම රෝලෙන් භාගය සයන්න රෝල පෙරෙන්න ද දැන් පහන් රෝලෙන් භාගයක් එනවා ඔන්න ඉඳ බදි උනා ටීචර් ඒ නිසා රෝල් එකක් කරලා පහන් රෝලට ආවා න නන රෝල පෙරෙන්න වා එන්න වයන රෝලෙන් භාගයයි ඇලපෙල රෝලෙන් තොනෙන් දෙකයි සෝ දෙන්න වා දැනට කීයක් හරිද දැනට හතරක් හරිනේ හරි තව එකයි තියෙන්නේ ඒකත් බලමු අපි ඒකත් හරි ගියොත් මලට තරුවක් ලැබෙනවා නේද අවසාන වාක්‍ය තාත්තා ඔළුවස්සේ ළඟ ඉන්නවා තාත්තා තාත්තා ඒක නම් කාගවත් වරදින්නේ එකක් නැහැ ඔන්න නේද තා කියන්නේ පයන් රෝල පෙරෙන්න ඇලපෙල රෝලෙන් තොනෙන් දෙකයි ඔත් ඔන්න රෝල පෙරෙන්න හල් කිරීම රෝලෙන් භාගයයි තා පයන් රෝල පෙරෙන්න ඇලපෙල රෝලෙන් තොනෙන් දෙකයි උළු වස්ස උ උයන්න පා රෝලෙන් භාගය කරලා රෝල තුනේ බලන්න උයන්නේ උඩට වඩා ෂොට්ටක් ඉස්සරහට ගිහින් තමයි නතර වෙන්න ඕනේ ලු මොර්දජ ලු අකුර රෝලෙන් භාගයක් යනවා අකුර පැත්ත හැරෙන්නේ නැහැ වා වා යන රෝලෙන් භාගයක් යනවා අකුර පැත්ත හැරෙනවා ස් ස ස් සයන්න හල් වෙනවා උළු වස් ස රෝල පෙරන්න සයන්න ලියන්නේ ළඟ ළඟ කියන වචනය අපිට හම්බ වුණා අපි හරි ආලේ කතන්දරේ නේද කතන්දරේ කියවල දැන් මුතාල ළඟ ළඟ කියাদি ලයන්න මොර්ධජ ගන්න සංයක ළඟ ඉන්නවා ඉ ඔන්න පොතේ ඉ දැන් සංහාර ධර්මයේ කියලා තියෙන බලා මෙන්න මේම යයන්ට ඉ දාන වචනක මොලට ඉ ශබ්දය આવතින් අපි දාන්නේ නැහැ මේ පිල්ල මත එක්ක අපර අපි දාන මෙන්න ඉ මෙන්න මේ ඉ ඉ එන් නෑ හා වෙනවා ඔඩෝලෙන් භාගය කරා නෑ ඔඩෝල දෙන්න
නවා ඔන්න ආයම ජෝලිහක් කරලා ඉන්න වෙනවා ටීචර් නම් පුතාලක් නම් එච්ච ඉහිලා නැතුව ඇති න වා නෑ නෝල පෙරෙන වයන ජෝලෙන් බාය ඇල පෙරෝලෙන් සොනේ දෙකයි ටීචර් තියලා තිබ්බද ඒ මොන්න ලකුණක් දෙනවා දැන් ඔක්කොම හරිනම් වාක්‍ය පහෙන් පහම හරිනම් තමයි ඔන්න අපිට අරුවක් දෙන්නේ පොතාලට බලමු බලන්න අද හරියට ලියපු ළමයි කවුද හරියට ලියලා තියෙන ළමයි හා සෙනාර ලියලා තියෙනවා ප්‍රේතම් ලියලා තියෙනවා අද ගොඩක් ලිව්වා නේද හා සස්ෙන්ද ලියලා තියෙනවා හරි බොහොම හොඳයි හා හොඳයි ඔන්න එහෙමනම් අපිට මොදල ලියන්න පුළුවන් කියලා දැනගත්තා අපේ දරුවන්ට තරුවක් අරගෙන ඉන්න වෙලාවේ අපි හොඳ සමන් දීමක් තියෙන ළමයි හොඳට අහගෙන ඉන්න පුළුවන් ළමයි දෙන්නේ කියලා බලන්නයි යන්නේ මම උපදෙස් ටිකක් දෙනවා මම වලට කිව්වා වෘත්තයක් ලෑස්ති කරලා තියාගන්න කියලා මේ වෘත්තෙට පොඩි වැඩ ටිකක් කරන්නයි යන්නේ දැන් අපි කරන වැඩ ටික හරියට අහගෙන ඉන්නවද කියලා තමයි මම බලන්නේ ඔයාලා හොඳට අහගෙන ඉන්න ළමයිද කියලා තමයි බලන්න හදන්නේ එහෙනම් අපි බලමු පොතාලගේ වෘත්තය අරගෙන වෘත්ත කොටස අරගෙන මොලින්ම පොංචි කොටසක් ගොඩාක් ලොකු කොටස නෙමෙයි පොංචි කොටසක් නවන්න බලන්න ඇතුල් පැත්තට පොංචි කොටසක් නේ චූටි කොටසක් නවන්න හරි නවලා පෙන්නන්න බලන්න හරි ඒ වගේම අනිත් පැත්තනොත් අල්ලලා ඒ වගේම කොටසක් නවන්න ආයෙමත් අනිත් පැත්තනොත් නවන්න හරිද හරි දැන් පාට පැන්සලක් හරි පාට පෝරක් හරි අරගෙන අපි මේ නවපු කොටස් දෙක තියෙනවා නේද අන්නේ කොටස් දෙකේ පුතාල කැමති පාටකින් අපි තියෙනවා මේකට තිත් එක ඊට පස්සේ අපි මෙයාට අඳින්න යන්නේ S දෙක හරි අපි අඳින්න යන්නේ S දෙක S දෙක දෙන්නේ මොඩෙන්නේ නේද ඔන්න S දෙක අඳින්න ඊට පස්ස අපි මෙයා ගාවින හොට ඔන්න අපි හටපුත් ඇන්දා දැන් මෙයා කවුද කවුද මේ ඉන්නේ කුරුල්ලෙක් නේද පොතේ ඔව් කුරුල්ලෙක් ඔන්නේ ඉන්නවා මේ කුරුල්ලට ඔයාලා කැමති නමක් යෝජනා කරන්න ඕනේ දැන් ඔයාලා කවුද මේ කුරුල්ලට කියන නම හරි බලන්න අතෝසල කියන්න කවුද කියන්නේ මියාට නම මේ මොන කුරුල්ලද සෙනිත
අර සස්සේ දු කික් 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 ලෙමන් ලෙමන් කුරුල්ලෙක් ලෙමන් මට සිංහලෙන් කියනවා දැන් හදනවා කියලා කුරුල්ලගේ සස්සෙන් ඔයා කැමති නමක් යෝජනා කරමු කොප්තාව චුට්ටකින් හරි අශ්මිත අපිලි හොඩුවා කියනවා යාශ්මිත ඔව් තව නම් බලමු අපි තව නම් මොනවද කියලා මෙයාට කියන්න පුළුවන් හරි වෙතුම් වෙතුම් කියන්නේ කවුද නකහ කුරොල්ලා හරි තව බලමු අපි නීල් නදී ඔයා කියන්නේ කවුද කියලා බකමුණා බකමුණා නම් සෙලුනි කියන්නේ කවුරු කියලා? තනි කුරුල්ලා. කවුද? තනි කුරුල්ලා. අපැණි කුරුල්ලා. හරි. හඳ. එහෙනම් හා සශ්මිත් කියනවන්නේ මට. සශ්මිත්. හා? බස්සා. බස්සා. හරි. මම එහෙනම් පොඩි වැඩක් කරන්න දෙනවා. හරි සනායක් කියන්නල්ලු නම. කා සනායක් කියන්නේ? දැන් පුතාලා ගාව තියෙනවනේ හදාගත්ත මේ අපේ කුරුළු පැටියව මාවසපතේ ඔන්න අපි පිටිපස්සෙන් ගන්ති ගාලා අලව ගන්නවා ඔයාලා දැන් මෙයාට යෝජනා කරන නම් තියෙනවනේ ගොඩාක් නේද ඒ නම් ටික මෙයා මෙයා වෙන්න ඇති මෙයා වෙන්න ඇති මේ නම දැම්මයි මේ නම දැම්මයි කියලා මම ගොඩාක් වන් තියෙනවනේ ඒ නම් ටික ඔක්කොම ලියන්න බලන්න අපි බලමු අකුරු හරියට ලියනවාද කියලා ඊට පස්සේ ටීචර් උදව් කරනවා හරි අකුරු මොනවද කියලා අඳුන ගන්න. හලයි. හා දැන් මට කියන්න බලන්න ඔයාලා ලියපු නම් මොනවද කියලා. මට කියන්න යෂ්මිත මොකද්ද ලියපු නම කුරුල්ලට? පැණි කුරුල්ලා. පැණි කුරුල්ලා. හරි බලමු පැණි කුරුල්ලා කොහොමද ලියන්නේ කියලා. කියද්දි ඔන්න කෙටි අගපිල්ල නී පැණි කියද්දි නයන්න මොකද පුතේ මෝර්දජන ඊ ශබ්දය අපි දාන්නේ කොහොමද කෙටි ස්පෙල්ල මෙන්න ඉරද වෙන කොහෙවත් නෙවේ පැණි කුරුල්ලා කු කෙටි වක්වා පිල්ල රු කෙටි අද පාපිල්ල ලයන් හල් වෙනවා ලා ලයන්ට ඇලපිල්ල එකතු වෙනවා පැණි කුරුල් ලා හොඳයි තව අපි බලමු තව මොනවද යෝජනා වෙන නම් දැන් පුතල පැණි කුරුල්ලා කරන නම කියලා තියෙනවා මේ කුරුල්ලට බලන්න හරි අකුරු ටික තිබ්බනම් හරියක් දාගන්න වැරදි අකුරු තිබ්බනම් හදාගන්න හරි සනාය පිලිහුඩුවා බලමු පිලිහුඩුවා කොහොමද ලියන්නේ පි පයන්නද ඉ ශබ්දේ නැහැ කෙටි ස්පෙල්ල ලි ලයන්න පිලි කියද පුතේ ලයන්න ඔන්න මෝර්දජ හු පයන්නද කෙටි කොන් පාපිලි ඩු දයන්නට කෙටි කොන් පාපිලි වා වයන්නට ඇලපිලි දැන් මේවා වචන නිසා අපි ලියන්නේ නැහැ මේවට තිත් දාන්නේ නැහැ තිත් කියන්නේ නැහැ හරි හා සෙනාරි සෙනාරිත් මට යෝජනා කරන්න බලන්න නම බකමූණා බකමූණා හරි බලමු බකමූණා කියලා දීපු නම හරිද කියලා
බ පොඩි රෝලෙන් භාගයයි අපි පැත්ත හැරෙමු ක රෝල පෙරෙන් මූ මයන රෝලෙන් භාගයයි අපි දානවා දික් කොන් පාපෙල්ල නා ජනයන්නට ඇල පෙල්ල බක මූනා හරි වැරදිලා තිබ්බනම් හරි ගස්තර ලියන්න ඕන හරි නියර නදී මොකක් දාන නම මෙයාට ගිරවා හරි ගිරවා බලමු අපි ලියලා තියෙනවා හරිද කියලා ගිරවා ගි ගයන්නද ඊ ශබ්දය නම් කෙටි ස්පෙල්ල ර ඔඩ රෝලෙන් භාගය අද වෙලා වා වයන්නට ඇලතිල්ල ජීර වා හරි තව මොනවද දාපු නම් සශ්මිත් කොට්ටෝරුවා කොට්ටෝරුවා බල කොට්ටෝරුවා හරිද කියලා කොටෝරුවා කෝ ඔ ශබ්දය කොම්බෝ සෑල පිල කොම්බෝ යල පිල දෙකම රෝලෙන් තුනෙන් දෙකයි කයන රුල්ල පිරෙන් අට් චුට්ට පහලින් අරන් අපි රැහැල දානවා ටෝ ඕ ශබ්දය කොම්බුව ඇල පිල සහල් කිරීම රු යන්නට කෙටි ඇදපාතිල්ල වා යන්නට ඇලපිල කොට්ටෝරුවා හරි හොඳයි අපි එහෙනම් හල බලමු සස්විදු සස්විදු නමක් දැම්මද කොහා 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 හරි බලමු අපි කොහා හරිද කියලා ලියලා තියෙනවා කො කොම්බුවයි ඇලපෙල්ලයි හා හයන රෝල පිරෙන්න ආ කියන නිසා අපි අලතන රෝලෙන් තුනෙන් දෙක කොහා තව මීට වඩා වෙනස් නම් දාපු ළමයි ඉන්නවද? තව වෙන නම් දාපු ළමයි ඉන්නවද? ආ ඉන්නව නේද? හරි. නෙතුක? නෙතුක මොනවද දාපු ළම? උකුස්සා. ආ ඔන්න මෙයා උකුස්සෙක්ලු. හරි. අපි බලමු බලන්න. උකුස්සා. උ පහන රෝලෙන් භාගයක් කළා කොරුණට යන්න ඕන. කු රෝල පිරන්න කලියලා කෙටි වක් පාපින දාන පහරෝල භාගයක ස් සාර රෝල පිරන්න හල්කිදේ මුර රෝලෙන් භාගයයි සා සයනට ඇල පිල්ල ඔකු සා හරි තවත් නම් දාවා නේද හරදිනි තෙබඩ තෙබඩ මොනවාගෙනම සතාව ඔන්න කියලා තියෙනවා සෙබඩ කියලා හානේ සෙබඩ සෙ කොම්බෝ විතරයි කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි සයන් රෝල පිරෙන්න බ බයන්න ඔඩ රෝලෙන් භාගයයි ඩ දයන්න ඔඩ රෝලෙන් භාගයයි සෙබඩ හානේ තවස් නම් දාන නේද? මිසදි බකමෝන බකමෝන වාසි කලින් ලිව්වනේ. ඒ නිසා බකමෝන වාය ලියන්න ඇති සොන්න. තව වෙනස් නම් දාපු අය ඉන්නවද? තවත් වෙනස් නම් දාපු අය ඉන්නවා. හරි වෙතෝ. කවුද කහ කොරොල්ලා ඔන්න කහ කොරොල්ලා
අපි ඉස්සල්ලාම මේ පැණි කුරුල්ල නේද? කහ කුරුල්ල. ක හ අකුරු දෙකම රෝල පෙරෙන්. කුරුල්ල. කු රු ලා කරුල්ලා හද ඔන්න හැමනම් අපි අපි හදාගත්ත කුරුල් පැටියට නම් ගොඩාක් ලිව්වා නේද ඒ නම් එකපස් වැරදිින්ද වැරදිට ලිව්වෙ නැහැ ඔක්කොම හරියට තමයි අපි ලිව්වේ එහෙම නේද පුතේ හද එහෙමනම් අපි ඔයාගේ නමයි ගමයි වයසයි අහන්න එනවා එක්මන ලෑස්ති වෙන්න ඔයාගේ නමයි ගමයි වයසයි කියන්න හැබැයි නම කියන්නේ නිකන් නෙවි දැන් අද නම කියනවා නම් අමුතු විදියකට කොහොමද දන්නවද ඔයා දැන් වෙතුම් සං සනුක ශානුක නේ වෙතුම් ශානුක කියලා බෑ ඔයාලට තියෙන මුල අකුරු කියලා කොටස ඒක W නැත්නම් R නැත්නම් P ඔම කියලා මුල අකුරු තියෙනවනේ ඒකේ තේරුම දැන් W කියලා කියන්න බෑ වර්ණ කුල සූරිය සාශ්මිත් බණ්ඩාර අලුත් මුහන් දිරම් ලාගේ රදිනි සිල්වා කියලා නම කියන්න පුළුවන් වෙන්න ඕන හරි අමලගෙන් අහගන්න තාත්තලගෙන් අහගන්න මොකද්ද මගේ සම්පූර්ණ නම කියලා ඊට පස්සේ ගම මගේ ගම කොහෙද කියලා කියන්න ඕන ඊට පස්සේ මගේ වයස අවුරුදු කීයද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. නම, ගම, වයස. හා, ඉස්සලම් කියන්න පුරුදු වෙන්න මම දැන් එක එක නගින් අහන්නයි යන්නේ. ඔන්නේ නැන් ටීචර් පටන් ගන්නවා. ටීචර් මේ පිළිවෙලට කියාගෙන එනවා. මාගේ නම තෙන්නකෝන් මොදියන්සේලාගේ නිසංසලා. මාගේ ගම හලාවත. මාගේ වයස අවුරුදු 32යි. හරි. ඒ මම ටීචර්නේ. ඔයාලට ඔයාලගේ දේවල් වෙනස් වෙනවා මේකේ. හා එහෙනම් දැන් අපි බලමු මොලේ මේ ඉන්නව සේනාරි. සේනාරි කියන්න බලන්න. මගේ නම පුවක් කැටිය ලකුගේ දසන්‍යා සේනාරි. මගේ වයස අවුරුදු 6යි. හරි බොහොම හොඳයි. අනිත් ළමයි කෝ ගහන්න පොඩියක් සෙනාරිට ලස්සනට කිව්වා. හරි ඊළඟට සස්විදු. හරි සස්විදු කියන්න. මට ඇහෙන්න කියන්න ඕනේ. මට ඇහෙන්නේ තාම. සස්විදු. මගේ නම ජයතිලකගේ සස්විදු සිනුර සිවස්වින් ජයතිලක ගම කොළඹ මගේ වයස 6යි අවුරුදු 6යි මගේ වයස අවුරුදු 6යි. හරි කෝ ගහන සස්විදුටත් පොඩියක් හොඳයි. ඒ ළඟට රාදීනි. දැන් රාදීනි කියන්න. මගේ නම කියන්න. නම අඩන්න එපා අඩන්න නැතුව පුරුදු වෙලා ඉන්නක් බලමු අවසානට අවස්ථාව ගන්න කැමති නම් දෙමුවා. හරි ඔන්න නිල් නදී අත උසර කියලා මම කියන්න කැමතියි කියලා. එහෙනම් නිල් නදී කියන්න බලන්න. මගේ නම ඉත්‍රපාන පයාගලලාගේ හිමෙත් නිල් නදී පයාගල මගේ ගම හෙටිපොල මගේ වයස අවුරුදු 6යි. බොහොම ලස්සනයි. හරි දහදා පොඩියක් හැමෝම
ඊළඟට අහලා බලමු සාෂ්මිත්ගෙන්. සාෂ්මිත් කියන්න බලන්න. උදේන්ද්‍රන් සස්මිත්. මගේ නම උදේන්ද්‍රන් සස්මිත්. මගේ ගම මාවත ගම. මගේ වයස අවුරුදු 6යි. වහම හොඳයි. නම බලන්න අපි සස්මිත්ට පොඩියක් හැමෝම එකතු වෙලා ගහන්න පොඩියක්. හරි ඊළඟට ඉන්න ඔන්න මිසන්දි. මිසන්දි අත උස්සගෙන අනිත් අතට උස්සන් ඉන්නේ අත නේද? හා ඒ තරම් වෙලා අත උස්සන් ඉඳලා. හරි කියන්නේ මිසන්දි. මගේ නම ලියනගේ මිසන්දි නෑන්සා. මගේ ගම කිරිනච්චිය. මගේ වයස 6යි. Very good. ඔය බලන්න ක්ලාස් වලට කියනවානේ අපේ ළමයි. මෙසින්දටත් ගහමු පොඩියක් අපි. ඊළඟට ඉන්න හරි වෙතුම්. වෙතුම් කියන්න. වෙතුම් තව ලංගෙලා හයියෙන් කියන්න වෙනවා. Very good. ඔන්න වෙතුම්ටත් අපි ගහමු පොඩියක්. හරිම හොඳයි. ඊළඟට ඉන්නවා සෙනාරි. සෙනාරි කිව්වද? ඕ ටීචර්. ඕනේ ගාල්ලේ නේද? හරි ගාල්ලේ පුපා කිව්වා. හරි ඊළඟට ඉන්නවා යාෂ්මිත. ඔන්න යාෂ්මිත දෙකම උස්සගෙන ඉන්නවා. හරි යාෂ්මිත කියන්න බලන්න. කරුණා පාලගේ යාෂ්මිත වියංග ආදිසානායක. මගේ ගම නිකවරතිය. මගේ වයස අවුරුදු 6යි. බොහොම හොඳයි. හරිම ෂෝක් ගහන්න අම්මෝ ළමයා පොඩියක්. ඊළඟට ඉන්නවා සනායා. හරි මගේ නම සනාය සවින්ති ප්‍රනාන්දු. මගේ ගම රත්මලාන. මගේ වයස අවුරුදු 5යි. හරි තාම පහේ චෝටි බබේ ගහන පොඩියක්. ඔන්න රජිනි කියන්න යන්නේ. මගේ නම දැඩිකම ආචාර්ගේ රතිනි රංසිලුමි සිල්වා. මගේ ගම මොරටුව. මගේ වයස අවුරුදු 6යි. කලින් ඔය බෑබෑ කිය රැඩුවට දැන් ලස්සට කිව්වෙමි. ගහන්න හැමෝම ළමයි පොඩියක්. හරි ඔන්න ඊළඟට ඉන්නවා නේතුක. නේතුක අපිට කියන්න බලන්න ඔයාගේ නමයි ගමයි වයසයි. හවුද? වෙදරාගේ මාව නැල්ල වයස හරි හොඳයි. ඔන්න කිව්වා නේද? හරි එහෙනම් ගහමු පොඩියක්. තව කවුද ඉන්නේ අතෝස්සන්න? තාම කවුද කිව්වේ නැත්තේ? හැමෝම ළමයි කිව්වද? ඔව් හැමෝටම මම අවස්ථාව දුන්නා. හැමනම් ඔන්න දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මොකද කරන්නේ? සෙනිත කිව්වේ නෑනේ. හරි සෙනිත කියන්න බලන්න. මගේ නම චන්ද්‍රසේකර ජයරත්න. ඔව්
මුදියන් සර්ගේ ලාගේ තනිත කිඩ්නුක මගේ වයස අවුරුදු 6යි. මගේ ගම කොළඹ දෙක. හරයිනේ. මම බලාගෙන ඉතින් අම්මා මේ අතෝසන් නැති බෑ 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 කියලා අත පහර දාගෙන ඉන්න මම බලේ මේ කියා ගන්න බැරිද කියලා. ඔය ලස්සනට කිව්වනේ. හරි. බොහොම හොඳයි. ගහම අපි සැරේට තව පොඩියක්. එවනම් දැන් චූටි වැඩක් කරන්න තියෙනවා. චූටි කිව්වට චූටි නෑ. දැන් ඔන්න නම ගම වයස ලියන්න ඕන. ඔන්න ටීචර් ලියනවා මෙන්න මෙහෙම. ටීචර්ගේ නම දැන් මගේ නම කියකේ ඉන්න දෙයක් නැහැ. මගේ නම ටීචර් පොඩියක් දැන් ලියන්නම් ඉඳපදි වෙන නිසා පුතාල ඉඳ තියලා ලියන්න ඕන. තාම ලියන්න ගන්න කියලා කිව්වේ නෑනේ. ඒ නිසා ලියනකොට ඉස්සෙල්ලාම නම ලියලා ඉන්න තෙන්න කොන් මොදියන් සේලාගේ නිසන්සලා ගම මගේ ගම කියලා ලියන්න නෑ හලාවත් වයස අනිවාර්යෙන්ම අවුරුදු කීයද කියලා ඔන්න ලියන්න ඕන ටීචර්ට අවුරුදු ඊට පස්සේ ඉලක්කමෙන් දැම්මෙන් 32 අවුරුදු 32 පුතාලා අවුරුදු කීයද කියලා පුතාලා ලියන්න ඕන දැක්කනේද කරෝපු විදිය හරි දැන් ලියන්න පටන් ගමු හන්නයි ඔන්න මෙතුම්ගේ ෆොටෝ හැපුවත් එක්ක මෙතුම් තමන්ගේ විස්තර ටික ඉදිරිපත් කරලා තියෙනවා හරි මෙසදිත් ඔන්න මෙසදිගේ විස්තර ටික ගෙනත් තියෙනවා පින්තෝරයකට එක්කම බොහොම අපූරුයි එහෙමනම් අනිත් දරුවන්ටත් මම ආරාධනා කරනවා මේ වගේම ඔයාලගේ පින්තූරයක් පොංචි පින්තූරයක් අලවගෙන ඔයාලගේ විස්තර ටික මේ ආකාරයෙන් ඔයාලගේ පොතේ ලියලා තියාගන්න කියලා. හොඳයි. එහෙමනම් අද අපි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරන්න නියමිතව තියෙනවා. ඊළඟ ක්‍රියාකාරකමට යමු ඔය පුතේ බලන්න. ඔයාලා තේරෙන විදිහ දන්නවද කියලා කියන්න බලන්න මන්ද. පොතාලා තේරෙවිලි දන්නවද තේරෙවිලි අහලා තියෙනවද කාගෙන් හරි අහලා තියෙනවද කවුරුහරි ඔලගෙන් තේරෙවිලි අහලා තියෙනවද දන්න ළමයි ඉන්නවද ඉතින් තේරෙවිලි කියලා කිව්වා මොන්න බලමුක දන්න තේරෙවිලි මොනවද කියලා හරි බ්‍රදීනි තේරෙවිල්ලක් අහන්න බලන්න කට්ටිය අපේ යාළුවන්ගේ ගුලක් බලා රිංගනවා ඒකේ ඇතුලේ කැරකෙනවා ගේ දොර බඩු රැක දෙනවා තේරුවොතින් පඩි දෙනවා ඔන්න කවුද දාන්නේ උත්තරේ කවුද තේරවිල තෝරන්න දාන්නේ මං තෝරන්නද මං තෝරන්නද ගුලක් බලා රිංගනවා බව තේරුවත් හරියන්නේ නැහැ. ඔන්න හොඳට දැන් කල්පනා කරන්න පුතේ. දැන් මේ තේරෙවිලි තියෙන්නේ ඇයි කියලා දන්නවද? අපිට හොඳට කල්පනා කරන්න පුරුදු වෙන්න. ගුලක් බලා රිංගනවලු. එහෙනම් ඔන්න ගුලකට රිංගනවා. ඒක ඇතුළ කැරකෙනවලු. ඒ ගුලස්ස කැරකෙනවලු. ගේ දොර බඩු. අපේ ගේ ඔක්කොම බඩු ඔක්කොම රැක ආරක්ෂා කරලා දෙන්නේ මෙයාලු. තේරුවතේ පඩියකුත් හම්බ වෙනවලු. හරි සනාය උත්තරේ මට කියනවා තේරෙන්නේ තෝරලා කියන්න බලන්න මට යතුරු හරි ඕම හොඳයි එන සනාය ඔයා තේරෙන්නේ දන්නවා තලතිස් වගේ කියනකො බලන්න ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහ මේක තමයි ඔන්න ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් කවුද දන්නේ තෝරන්නේ ගහක් උඩ ගෙඩියක් තියෙනවා ඒ ගෙඩිය උඩ ආය ගහක් තියෙනවා හරි යශ්මිත තෝරන්න බලන්න යශ්මිත අන්නාසි සනාය හරිද ඔන්න එහෙනම් අපි යශ්මිත රජහම කුඩිය තේරෙවිල හරියට තේරුවා හරි දැන් යශ්මිත දාන තේරෙවිල කියන්න බලන්න
කැලේට ලේ බින්දුව. කැලේට ලේ බින්දුව. හරි. කවුද දන්නේ තෝරන්න? කැලේට ලේ බින්දුව. බලමු බලන්න තේරෙවිලා කියපු ඇතලා මේ දන්නවද කියලා. ආ. හරි වෙතුම්. වෙතුම් කියන්න බලන්න කැලේට ලේ බින්දුව. වතුර බින්දුව. වතුර බින්දුව. වතුර බින්දුව නම් නෙමෙයි ඔන්න. ආ නිල්ලාදී කියන්න බලන්න නිල්ලාදී. මද තියටේ යන්න උත්තරේ හොඳයි ඔන්න තේරෙද තේරුවා නිල්ලාදී. ආ නිල්ලාදී දැන් තේරෙවිලා කියන්න. ගහක් උඩේ මුවේ පැන්න. එහෙමද ගහක් උඩේ මොන මුවේකුත් පැනලා ඉස්සරලා ගහක් උඩේ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් කිව්වා. දැන් ඔන්න මොලේ ගහක් උඩේ මුවේ පැනලු. හරි වැඩේ තමයි. ආ ඒ මුව කොහොමද ගහක් උඩින් පැන්නේ? ආ හිතලා හිතලා උත්තරේ කියන්න බලමු බලන්න. කවුද තෝරන්න දන්නේ? දම්සිලනි දන්නවද? දම්සිලනි තෝරන්න බලන්න එහෙනම්. කෙසෙල් මුව. ආ ඔන්න එතක ඇවිල්ලා කෙසෙල් මුව කියලා තේරුවා තේරවිල්ල. හරි හරියටම හරි බොහොම හොඳයි. ආ එහෙනම් දැන් ඔයාලා තේරෙවි තෝරන්න දන්නවද? තේරෙවි කියන්නත් දන්නවද? තේරෙවි තෝරන්නත් දන්නවනේ නේද? හරි එහෙනම් මං ගාවක් දිනවා තේරෙවි. බලමු මේ තේරෙවි තෝරන්න දන්නේ කවුද කියලා. බලන්න මොකද තියෙන්නේ. සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නසයි. කවුද දන්නේ තෝරන්න? සුදු පාටයි කියලා සුදු පාට එක්කනේ උසම උසයි. එයා උසයි හිස දල්වයි ඔන්න උඩේ හිස දල්වනවා අඳුර නසයි. දල්වගොහම ඔන්න අඳුර නැති වෙනවා. කවුද කියන්න දන්නේ තේරෙවිලා තෝරන්න දන්නේ? හරි දම්සිරුලින්ගෙන් අපි අහලා බලමු. ඉතිපන්දම මොම හොඳයි. ගම අපි මම අපුඩියක් මම ඉතිපන්දම. හරි. දැන් ඊළඟ තේරෙවිල බලමු එහෙනම්. උසම උසයි බෙල්ල දිගයි ගස් වල දලු පිටගෙන කයි. උසම උසයි බෙල්ල දිගයි ගස් වල දලු පිටගෙන කයි. කවුද උත්තරේ දන්නේ? හරි සශ්මිත් කියන බලන්න. ජිරාෆ්. ජිරාෆ් අන්න හරි බෙල්ල දිග උස මොසද අස්සල දළු ඉඳන් හිතගෙන කන්න පුළුවන් ජිරාෆ්ට නේද? අපිට හිතන්න පුරුදු කරනවා තේරිවිලි වලින්නේ. ආ කවුද 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 කොහොමද 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 කියලා නම් හිතන්න පුරුදු වෙනවා පොතේ. හරි ඊළඟ තේරෙල බලමු. රෑ අහසේ දිලිසෙන්නේ ලොවට එළිය මම දෙන්නේ. රෑ අහසේ දිලිසෙනවා ලොවට එළිය ඔන්න එයා දෙනවලු. කවුද දන්නේ නැහැ නේද සෙනිත? ආ සෙනිත අත උස්සලා මෙහෙම මෙහෙම අනේ මට දෙන්න මට දෙන්න කියලා. කවුද රෑ අහසේ? ආ හඳ හඳ හඳ. දැන් අපි ආදරයට මාමා කියලා කිව්වට අපි හඳ කියලා කියමු දැන්. ආ උත්තරේට හඳ. ආ බොහොම හොඳයි. එහෙනම් ඔන්න ඊළඟට දා රත් නැති මුලුත් නොමැති යන්නේ මම පෙරලි පෙරලි. දා රත් නැහැලු මුලුත් නැහැලු යනවලු පෙරලි පෙරලි කවුරු වෙන්න ඇතිද? දාර නැ මුලු නැ යන්නේ යද්දි පෙරලි පෙරලි පෙරලි. හරි සස්විදු. සස්විදු කියන බලන්න. මෝලේ. මෝලේ ඒක දාරත් නැ මුලුත් නැ යන්නේ පෙරලි පෙරලි සමානයි. පෙරලි පෙරලි රෝම විනියන් හරියටම හරි. එහෙනම් තව තේරෙවිලක් මම දැන් ඔන්න වචන නැතුව මම අහන්න යන්නේ ඕනෑ කොහොමද බලමුත් වලට උත්තර දෙන්න පුළුවන්ද හිතා ගන්න පුළුවන්ද කියලා. මගේ ඇඟේ කූරු ගොඩයි. ඇඟේ කූරු ගොඩයිලු. පාට පාට මල් විසිරේ. ආ පාට පාට මලුත් තියෙනවලු. අවුවට වැස්සට දෙකටම අවුවට වැස්සට කියන දෙකටම මාව උඩින් අරන් දුවයි. මාව උඩින් අරගෙන දුවනවලු. මොකක් වෙන්නේ සනායා? කුඩේ. කුඩේ කුඩේ යන්න හරි කුඩේ. හරියටම හරි. ඔන්න එන අපේ ළමයි ආ එකේ පන්තියේ මෙන්න මේ තේරිවිලි පහ තෝරන්න පුරුදු වෙලා ඉන්න ඕන. ආ ඔය තේරිවිලි පහෙන් එකක් හරි දෙකක් හරි තුනක් හරි එන්න පුළුවන් ඔයාලට උත්තර ලියන්න එහෙම නැත්නම් තෝරන්න. හොඳයි. දැන් ඔය තේරිවිලි පහ අතරින් ඔයාලා කැමති තේරිවිල්ලක් අරගෙන මට කියනවද? ආ මතකද
මතකද තේරෙන විදි? මතකද? මතක නෑද? ඒක තමයි. එහෙනම් ඉස්සරලාම මං කෝ සුදු පාටයි නේද? එයා සුදු පාට උසම උසයි. හිස දල්වයි. අඳුර නසයි. සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නසයි. එයා තමයි ඉති පන්දම නේද? සුදු පාටට. හරි. අපි එහෙනම් මෙහෙම කරමු. තේරවිල්ලක් ලියලා ඔයාලා තේරවිල්ලට උත්තරේ ලියලා ඒක පින්තූරේ අඳිනවද? මතක හිටින්න තියාගන්න අමාරුයි නะ. අපි එහෙම වැඩක් කරමු. තේරවිල්ල ලියලා තේරවිල්ල තෝරලා ඔයාලා උත්තරේ ලියලා ඒකට ගැලපෙන පින්තූරේ අඳිමු. හරි. එහෙනම් ඔන්න පටන් ගන්න. අපි තේරවිල්ලක් දීලා තියෙනවා අපේ දරුවන්ට. ඔයාලා තේරවිල්ලට උත්තරේ ලියලා උත්තරේ ඇඳලා අස්සරට පළවෙනි තේරවිල්ල ආරම්භ කරලා තියෙනවා ඔන්න තෝරලා තියෙනවා. හොඳයි. එහෙනම් තව තේරවිලි හතරක් තියෙනවා. ඒ තේරවිලි හතර ටීෂර් එවන්න. එතකොට පුතාල මේ වගේම ක්‍රියාකාරකම් කරන්න ඕන හැමෝම හොඳයි. හැමෝම ලස්සනට ඇඳලා තියෙනවා ලියලා තියෙනවා උත්තරේ. එහෙමනම් අපි අද කොල්ලන්ට නම් තිබ්බා. ඒ වගේම තේරවිලි තේරුවා. අසාලනේ මොකද කරා නේද? තමන්ගේ නම ගම වයස කියන්න ලියන්න පුරුදු වුණා. වැඩ ගොඩක් කරපු දවසක් අද නේද පුතේ? එහෙමනම් අද දිනට මේ ප්‍රමාණවත්. ඒ නිසා අපි ඉදිරි දවස්වලදී තවත් ලස්සන පාඩම් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අද දිනට පන්තිය නිමා කරනවා.